ඔයා ක්‍රිප්ටෝ කරන්සි පිළිබඳව උනන්දු වුණත් නැතත් ඔයා ක්‍රිප්ටෝ කරන්සි වල ආයෝජනය කළත් නැතත් මේ ක්‍රිප්ටෝ කරන්සි වල බලපෑමේ මිදීමට ඔයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද අපි හැමෝටම එදිනෙදා ජීවිතය පවත්වා ගැනීම සඳහා මුදල් කියන දේ අවශ්‍ය වෙනවා. අතීතයේදී බාණ්ඩ හා රත්රන් විදියට භාවිතා වුණු මේ මුදල් ඒකකය මේ වෙනකොට මුදල් නෝට්ටු විදියට භාවිතා වෙනවා. ඉතින් නුදුරු අනාගතයේදීම මේ මුදල් නෝට්ටු කියන එකත් අපේ භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වගේ ඉවත් වෙලා අපේ මුදල් ඒකකය බවට ක්‍රිප්ටෝ කරන්සි පත් වේවි. මේක නිසා මේ කෘතියෙන් ඉතිහාසයේ පුරාවට මුදල් මගින් ඉටු කරපු කාර්යභාරය වගේම වර්තමානයේදී බිට්කොයින් වල ජනප්‍රියතාවයට හේතු සාධක වෙලා තියෙන කාරණා පිළිබඳව සහ ඒ මගින් විසඳීමට බලාපොරොත්තු වෙලා තියෙන ගැටලු මොනවද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ කෘතිය රචනා කරලා තියෙන සයිෆ් දීස් ඇමර්ස් ඉංජිනේරුමේ පසුබිමක් තියෙන ආර්ථික විද්‍යාඥයෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. කිසිම වැඩගැම්මකර නැති ඕපදූප සහ විශ්වාසය මත විතරක් පදනම් වෙලා ක්‍රිප්ටෝ කරන්සි එකක වටිනාකම තීරණය කිරීම ඉතාමත්ම අනුවන ක්‍රියාවක්. මේක නිසා ඒ වෙනුවට සයිෆ් දීන් අමොස් උත්සාහ කරන්නේ ක්‍රිප්ටෝ කරන්සි එකක් නිර්මාණය වෙලා තින්නේ කුමන ගැටලු වලට පිළියමක් විදියටද කියන එක හඳුනාගෙන ඒ මත ඒ ක්‍රිප්ටෝ කරන්සි එකේ වටිනාකම තීරණය කිරීමටයි. කිසියම් ගනුදෙනුවක් සඳහා බාණ්ඩ හෝමාරුව යොදාගත්තත් එහෙම නැත්නම් රත්රන් වගේ වටිනා ලෝහ වර්ග යොදාගත්තත් රජයේ විසින් මුද්‍රිත මුදල් නෝට්ටු යොදාගත්තත් අපිට මුහුණ දීමට සිද්ධ වෙන පොදු ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් බිට්කොයින් නිර්මාණය කිරීමේදී ඒ මගින් සපයලා තියෙන විසඳුම් හරියට තේරුම් ගැනීමට නම් ඒ විසඳුම සපයලා තියෙන මොන විදියෙ ගැටලු වලටද කියන එක හරියට අවබෝධ කර ගැනීම අවශ්‍ය වෙනවා. සරලවම කියනවා නම් උත්තරේ හරියට තේරුම් ගන්න කලින් ප්‍රශ්නය හරියට තේරුම් ගත යුතු වෙනවා. ඒක නිසා මේ කෘතිය මුලින්ම කතා කරන්නේ ඉතිහාසය පුරාවටම අපි මුදල් විදියට භාවිතා කරලා තියෙන දේවල් සහ ඒ මගින් අපිට මුහුණ දීමට සිද්ධ වුණු ගැටලු පිළිබඳවයි. මේ කෘතිය අවසානයේදී බිට්කොයින් කියලා කියන්නේ මේ ගැටලු වලට කොයිතරම් සාර්ථක විසඳුමක්ද කියන එක අපිට ඉතාමත්ම හොඳින් අවබෝධ කර ගන්න පුළුවන්. බිට්කොයින් කියලා කියන්නේ මොකක්ද? බිට්කොයින් නිර්මාණය කිරීමේ අරමුණ මොකක්ද? ඒ වගේම බිට්කොයින් මේ තරම් ජනප්‍රිය ඇයි කියන ප්‍රශ්නවලට පිළිතුරු ඔයාට මේ වීඩියෝ එක අවසාන වෙද්දී ලැබෙවි. අනෙකුත් ක්‍රිප්ටෝ කරන්සි වගේම බිට්කොයින් කියලා කියන්නේත් මුදල් ඒකකයක්. ඒක නිසා අපිට මේ බිට්කොයින් කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගැනීමට නම් මුදලක් කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඕනෑම මුදලක ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඒක ගනුදෙනුවලදී හුවමාරු මාධ්‍යයක් විදියට භාවිතයට ගත හැකි විය යුතු වෙනවා. මොකද එහෙම නැති වුණොත් අපිට සෑම ගනුදෙනුවක්ම සිදු කිරීමට වෙන්නේ බාණ්ඩ හෝමාරුව හරහායි. ඉතින් මේ බාණ්ඩ හෝමාරු කිරීමේ ක්‍රමය කියලා කියන්නේ ගනුදෙනුවක් සිදු කිරීම සඳහා තියෙන ඉතාමත්ම අකාර්යක්ෂම ක්‍රමයක්. ඒක නිසා අපිට බාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා පොදුවේ හැමෝම භාවිතයට ගන්න හැමෝම පිළිගන්නා විදිය කිසියම් ටෝකන් එකක් තිබිය යුතු වෙනවා. මේ ටෝකන් එක කාසියක්, නෝට්ටුවක් හෝ වෙන යම් ආකාරයක් වෙන්න පුළුවන්. මුදල්වල දෙවෙනි කෘත්‍යමය ලක්ෂණය තමයි එකම ගිණුම් ඒකකයක් භාවිතා වීම. ගනුදෙනුවලදී මුදල් වෙනුවට බාණ්ඩ හෝමාරුව භාවිතා කළොතින් අපිට කිසියම් දෙයක වටිනාකම මොකක්ද කියන එක පිළිබඳව හරි අදහසක් ලබා ගැනීම ඉතාමත්ම අපහසු වෙනවා. උදාහරණයක් විදියට හිතන්නකෝ සපත්තු දෙකක වටිනාකම අලගෝණියක වටිනාකමට සමානයි කියලා. ඉතින් මගේ ළඟ අල නැති නිසා මම ඇපල් ගෝණියක් අරගෙන යනවා. එතකොට මේ සපත්තු දෙක ඇපල් ගෙඩි කීයක් වටිනවද කියන එක පිළිබඳව මට කිසිම අදහසක් නැහැ. ඒ වෙනුවට මේ සෑම බාණ්ඩයකම වටිනාකම කිසියම් නිශ්චිත ඒකකයකින් හරියට රුපියල් වලින් ඩොලර් වලින් වගේ දක්වලා තිබුණා නම් අපි හැමෝටම ඒකේ වටිනාකම කොච්චරද කියන එක පිළිබඳව හොඳ අදහසක් ලැබෙනවා. මුදල්වල තුන්වෙනි කෘත්‍යය තමයි ඒකට වටිනාකම ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් තිබිය යුතු වෙනවා. මේ හැකියාව මුදල් ඒකකයේ කොයිතරම් ඉක්මනට විකුණන්න පුළුවන්ද කියන එක මත රඳා පවතිනවා. උදාහරණයක් විදියට හිතන්නකෝ සහරා කාන්තාරයේ මැද ඔරුවක් තියෙනවා කියලා. ඉතින් මේ ඔරුව කොයිතරම් හොඳ එකක් වුණා සහරා කාන්තාරයේ මැදදී මට මේක පහසුවෙන් අලෙවි කර ගැනීමට නම් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ඔරුව විශාල ජලාශයක් කිට්ටුවක තිබුණා නම් මට මේක බොහොම ඉක්මනින්ම අලෙවි කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මුදලක් කොයිතරම් ඉක්මනින් අලෙවි කර ගැනීමට හැකියාවක් තියෙනවද කියන එක කරුණු තුනක් මත පදනම් වෙනවා. පළවෙනි එක තමයි අපි මුදලක් විදියට භාවිතා කරන දේ කොයිතරම් පහසුවෙන් කුඩා කොටස් වලට කඩන්න පුළුවන්ද කියන එක. උදාහරණයකින් කියනවා නම් අපිට රුපියල් 5000ක් 10/11කට කඩන්න පුළුවන්. අපිට 1 රුපියල් 1000ක් 5/11කට කඩන්න පුළුවන්. අපිට 1 5/11ක් 10/11කට කඩන්න පුළුවන්. මේ විදියට අපිට ඕනෑම මුදලක් ගෙවීම සඳහා අපේ මුදල් ඒකකයේ කුඩා කොටස් වලට කඩා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක යම් කිසි දෙයක් මුදලක් විදියට භාවිතා කිරීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා. මෙතනදී ඔයා රුපියල් 5000ක් වෙනුවට රුපියල් 5000ක් වටිනා හෙල්මට් එකක් අරගෙන වෙළඳපොළට ගියා කියලා හිතන්නකෝ. ඉතින් අර රුපියල් 5000 කුඩා කොටස් වලට කැඩුවා වගේ ඔයාට මේ හෙල්මට් එක කුඩා කොටස් වලට කැඩීමේ හැකියාවක් නැහැ. මොකද එහෙම වුණොත් හෙල්මට් එකේ වටිනාකම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒක නිසා අපිට හෙල්මට් එකක් වගේ දෙයක් හොඳ මුදල් ඒකකයක් විදියට භාවිතා කරන්න බෑ. නමුත් අපිට ඩීසල් පෙට්‍රල් වගේ දෙයක් මේ විදියෙ මුදල් ඒකකයක් විදියට භාවිතා කරන්න පුළුවන්. මොකද ඒකත් බොහොම ලේසියෙන් කුඩා
කොටස්වලට කැඩීමේ හැකියාව තියෙනවා. දෙවැනි ලක්ෂණය තමයි මේ මුදල් විදියට භාවිතා කරන දේ බොහොම පහසුවෙන්ම ප්‍රවාහණය කිරීමේ හැකියාව තිබිය යුතුයි. මොකද මිනිසුන් නිතරම සංචරණයේ යෙදෙනවා. ඉතින් ඒ සංචරණයේ යෙදෙන අවස්ථාවලදී ඔවුන්ට අවශ්‍ය ගනුදෙනු සිදු කර ගැනීමට නම් ඔවුන්ට බොහොම පහසුවෙන් ඔවුන් සමග ගෙන යා හැකි මුදල් ඒකකයක් තිබිය යුතු වෙනවා. තුන්වැනි ලක්ෂණය තමයි අපි මුදල් විදියට භාවිතා කරන දේට දිගු කාලයක් තිස්සේ තමාගේ වටිනාකම නොවෙනසව පවත්වා ගැනීමට හැකියාව තිබිය යුතුයි. මොකද එහෙම නොවතින් තමයි අපිට මේ මුදල් ඒකකය භාවිතා කරලා අපේ ධනය ගබඩා කරලා තබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. අපි මුදල් විදියට භාවිතා කරන්නේ කල්පවත්නා දෙයක් නෙවෙයි නම් අපිට ඒ හරහා අපේ ධනය ගබඩා කරලා තබා ගැනීමට හැකියාවක් නැහැ. උදාහරණයක් විදියට හිතන්නකෝ ඔයා ඔයාගේ ධනය ගබඩා කරලා තියෙන අඹ විදියට කියලා. ඉතින් මේ අඹ ඉක්මනින්ම කුණු වෙලා විනාශ වෙලා යන නිසා ඔයාගේ ධනයත් ඒ හරහා ඉක්මනින්ම විනාශ වෙලා යනවා. ඒක නිසා ඔයාට පස්සේ කාලෙක මේ දේවල් අලෙවි කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ විදියට කාලයත් සමග වටිනාකම රඳවා තබා ගැනීමට නම් අපි මුදල් විදියට භාවිතා කරන දේ නිෂ්පාදනය වෙන වේගය ඉතාමත්ම අඩු මට්ටමක පැවතිය යුතු වෙනවා. උදාහරණයක් විදියට හිතන්නකෝ SpaceX ආයතනයෙන් අභ්‍යවකාශයේ තියෙන රත්රන් ඉතා විශාල ප්‍රමාණයක් තියෙන ග්‍රාහක කැබැල්ලක් පෘථිවියට ගෙනෙනවා කියලා. ඉතින් මේ ග්‍රාහක කැබැල්ලේ රත්රන් ටොන් දහස් ගණනක් තියෙන නිසා මේකෙන් සිද්ධ වෙන්නේ පෘථිවියේ තියෙන සමස්ත රත්රන් ප්‍රමාණය ඉතා ශීඝ්‍ර වශයෙන් ඉහළ යන එකයි. ඒකේ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ රත්රන් වල වටිනාකම ශීඝ්‍රයෙන් අඩු වීමයි. කිසියම් දෙයක සැපයුම ඕනෑවට වඩා වැඩි වෙද්දී අනිවාර්යයෙන්ම ඒ දේ වටිනාකම විශාල වශයෙන් අඩු වෙනවා. මේ හේතුව නිසා තමයි මුදල් විශාල වශයෙන් මුද්‍රණය කරද්දී ඒ මුදලේ වටිනාකමත් අඩු වෙන්නේ. මේක නිසා අපි මුදල් විදියට භාවිතා කරන දේ වටිනාකම දිගටම පවත්වා ගැනීමට නම් ඒ දේ නිපදවීමේ වේගය හැකිතරම් අඩු මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. මේ විදියට නිපදවීමට තියෙන පහසුව මත මුදල් හાર્ඩ් මනි සහ ඊසි මනි විදියට කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. කිසියම් මුදල් ඒකකයක් අලුතෙන් නිර්මාණය කිරීම ඉතාමත්ම අපහසුයි නම් අපි ඒක හાર્ඩ් මනි විදියට හඳුන්වනවා. කිසියම් මුදල් ඒකකයක් අලුතින් නිර්මාණය කිරීම ඉතාමත්ම පහසුයි නම් ඒක අපි ඊසි මනි විදියට හඳුන්වනවා. අපිට දැනට තියෙන මුදල් ප්‍රමාණය අපි ස්ටොක් විදියට හඳුන්වනවා. අලුතින් නිර්මාණය කරන මුදල් ප්‍රමාණය අපි ෆ්ලෝ විදියට හඳුන්වනවා. ඉතින් අපි මුදල් විදියට භාවිතා කරන ඕනෑම දෙයක මේ ස්ටොක් ටු ෆ්ලෝ රේෂියෝ එක එහෙම නැත්නම් මේ අනුපාතය ඉතා ඉහළ අගයක පැවතීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ ස්ටොක් ටු ෆ්ලෝ රේෂියෝ එක ඉතාමත්ම පහළ අගයක් ගන්නවා කියලා කියන්නේ ඒ මුදල් ඒකකයේ නිර්මාණය කිරීම ඉතාමත්ම පහසු කටයුත්තක් කියන එකයි. ඉතින් අපේ සමාජයේ භාවිතා වෙන්නේ මේ විදියේ ඊසි මනි එකක් නම් මේ මුදල් නිර්මාණය කරන අය ඒක තවදුරටත් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමට පෙළඹෙනවා. මොකද ඔවුන්ටත් වැඩි වැඩියෙන් මුදල් කියන දේ අවශ්‍ය වෙනවා. ඒකේ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ අපි සමාජයක් විදියට භාවිතා කරන මේ මුදල් ඒකකයේ වටිනාකම ඉතා ශීඝ්‍ර වශයෙන් අඩු වීමයි. ඒ වගේම අන්තිමේදී ඒ මුදල කිසිම වටිනාකමක් නැති දෙයක් බවට පත් වෙලා විනාශ වෙලා යන එකයි. ඉතිහාසයේ පුරාවට භාවිතා කරන ලද විවිධ මුදල් අධ්‍යයනය කිරීමෙන් මේ මුදල් වල ස්ටොක් ටු ෆ්ලෝ රේෂියෝ එක කොයිතරම් වැදගත් දෙයක්ද කියන එක අපිට බොහොම හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන්. අප්‍රිකානු සහ ආසියානු කලාපයේ රටවල් වල අවුරුදු 3000කටත් වඩා වැඩි කාලයක් තිස්සේ මුදල් ඒකකයක් විදියට සිප්පිකටු භාවිතා වුණා. කොහොම නමුත් කාලයක් සමග මේ බෝට්ටුවල තියෙන තාක්ෂණය දියුණු වෙලා වඩා හොඳ බෝට්ටු නිෂ්පාදනය කිරීමත් සමගම මිනිසුන්ට වැඩි වැඩියෙන් මේ සිප්පිකටු ලබා ගැනීමට අවස්ථාව ලැබුණා. ඒක නිසා සිදුනේ මේ සිප්පිකටු වල සැපයුම ඉතා විශාල වශයෙන් ඉහළ යෑමයි. ඒ වගේම ඒ හරහා අන්තිමේදී සිප්පිකටු වල වටිනාකම සම්පූර්ණයෙන්ම විනාශ වීමයි. ඒ වගේම අතීතයේදී ගවයනුත් මුදල් ඒකකයක් වශයෙන් භාවිතා වුණා. ගවයන් ඉතා විශාලයි. ඒක නිසා ප්‍රවාහනය පහසු වුණේ නැහැ. ඒ වගේම ගවයන් කුඩා කොටස් වලට කැඩීමටත් හැකියාවක් නැහැ. මොකද එහෙම කළොතින් අපිට ගනුදෙනුව සඳහා භාවිතා කිරීමට සිදුවෙන ගව මස් මිසක් ගවයන් නෙවෙයි. මේ අඩුපාඩු නිසා ගවයන් මුදල් ඒකකයක් වශයෙන් භාවිතා කිරීම සාර්ථක වුණේ නැහැ. මේක නිසා මිනිසුන් ගවයන්ට අමතරව ලුණු වගේ වෙනත් භාණ්ඩත් ගනුදෙනු සඳහා භාවිතා කළා. කොහොම නමුත් මිනිසුන් ශිෂ්ටාචාරයක් වශයෙන් වැඩි දියුණු වෙද්දී ඔවුන් මේ ගනුදෙනු සඳහා යොදා ගන්නා මුදල් නිර්මාණය කිරීමට විවිධ ලෝහ වර්ග භාවිතා කළා. මේ විදියට මිනිසු ගනුදෙනු සඳහා තඹ කාසි භාවිතා කළා. කොහොම නමුත් තඹ කියලා කියන්නේ කැණීමට ඉතාමත්ම පහසු පෘථුවේ තියෙන සුලභම ලෝහයක්. ඒ වගේම මේ තඹ කියන දේ දිරාපත් වීමට ලක් වෙනවා. මේක නිසා රිදී කාසි භාවිතයට පැමිණුණා. රිදී කියලා කියන්නේ තඹ වලට සාපේක්ෂව ටිකක් දුර්ලභ ලෝහයක් වගේම කල්පවතින ලෝහයක්. ඒ වගේම මේ ලෝහ දෙකට අමතරව රන් කාසිත් භාවිතා වුණා. රන් කාසි අර කලින් සඳහන් කරපු ලෝහ දෙකටම වඩා ඉතාමත්ම දුර්ලභ ලෝහයක්. ඒ වගේම මේ රත්රන් මල බැඳීමෙන් හෝ වෙනත් කිසිම ක්‍රමයකින් විනාශ කිරීමටත් හැකියාවක් නැහැ. කොහොම නමුත් රත්රන් කියලා කියන්නේ ඉතාමත්ම බර ලෝහයක්. ඒක නිසා විශාල ගනුදෙනු වලදී පමණයි මේ රත්රන් භාවිතා වුණේ. කුඩා ගනුදෙනු සඳහා තඹ කාසි භාවිතා වුණා. මොකද මේ ලෝහ වර්ග අතරින් තඹ තමයි අඩුවෙම බර ලෝහය බවට පත් වුණේ. නමුත් මෙතන ගැටලුව බවට පත් වුණේ අපිට තඹ ලෝහය ඕනතරම් කැණීම් මගින් ලබා ගැනීමට හැකියාවක් තිබීමයි.
මුටින්ම කියනවා නම් තඹ ලෝහය අපිට මැන ගැනීමටවත් නොහැකි තරම් විශාල ප්‍රමාණයක් පෘථිවිය තුල පවතිනවා. ඉතින් වෙළඳපොලේ තඹ මිල ඉහළ ගියොතින් කැණීම් කරන තඹ නිෂ්පාදකයන් වැඩිපුර තඹ කැණීමට පෙළඹෙනවා. මේ විදිහට වැඩිපුර තඹ කැණීම සිදු කරන නිසා වෙළඳපොලේ යම් අවස්ථාවකදී මේ තියෙන තඹ ප්‍රමාණය විකුණා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදා වෙනවා. මේක නිසා විශාල වශයෙන් වෙළඳපොලේ තඹ මිල පහළ වැටෙනවා. මේක නිසා මේ ලෝහ වර්ග අතරින් අපිට මුදල් ඒකකයක් විදිහට වඩා හොඳින්ම භාවිතා කරන්න පුළුවන් මුදල් ඒකකයේ බවට පත් වෙන්නේ රත්රන් ලෝහයයි. මොකද රත්රන් කියලා කියන්නේ රසායනික වශයෙන් ඉතාමත්ම ස්ථාවර ලෝහයක්. මේක නිසා රත්රන් විනාශ වෙන්නෙත් නැහැ. ඒ වගේම අපිට විනාශ කරන්නත් බැහැ. ඒ වගේම අපිට වෙනත් ලෝහ යොදාගෙන රත්රන් නිෂ්පාදනය කිරීම සිදු කරන්නත් බැහැ. ඒ වගේම රත්රන් ලෝහය පෘථිවිය තුල ඉතාමත්ම දුර්ලභ ලෝහයක්. මේක නිසා අපිට රත්රන් නිෂ්පාදනය වැඩි කිරීමට තියෙන එකම ක්‍රමය රත්රන් වැඩිපුර කැණීම විතරයි. රත්රන් කැණීම ඉතාමත්ම මිලාදිකයි වගේම ඉතාමත්ම අවදානම් කටයුත්තක්. මේක නිසා රත්රන් කනින නිෂ්පාදකයන්ට කවදාවත් වෙළඳපොලේ තියෙන රත්රන් වල මිල පහත දැමීමට තරම් විශාල නිෂ්පාදනයක් වෙළඳපොලට ලබා දීමට හැකියාවකුත් නැහැ. දැන් අපි බලමු මුදල් විදියට මේ ආකාරයේ ලෝහ භාවිතා කිරීමෙන් මතුවෙන ගැටලු මොනවද කියලා. පළවෙනි ගැටලුව තමයි රිදී සහ තඹ ලෝහ ආශ්‍රිතව ඇතිවන ඉල්ලුමේ සහ සැපයුමේ විශාල වෙනස්කම් හේතුවෙන් ඒවායේ මිල ගණන් විශාල වශයෙන් වෙනස් වීම. දෙවෙනි ගැටලුව තමයි රජයන් විසින් මේ විදියට කාසි නිෂ්පාදනය සඳහා භාවිතා කරන වටිනා ලෝහවල ප්‍රතිශතය වෙනස් කිරීම. මේ මගින් ඒ කාසිවල තිබුණු පාරිශුද්ධභාවය නැති වුණා වගේම ඒ කාසිවල කල්පැවැත්මත් අඩු වුණා. මේ නිසා 19 වන ශතවර්ෂයේ වෙද්දි රත්රන් වගේ වටිනා ලෝහ මගින් පිටුබලය ලබා දෙන මුදල් නෝට්ටු සහ කාසි භාවිතා කිරීම ආරම්භ වුණා. ලෝකයේ පුරා රජයන් රන් සම්මුතියක් භාවිතා කළා. මේක නිසා ලෝකයේ පුරාවටම එකම මුදල් ඒකකයක් වෙන රත්රන් භාවිතා වුණා. මෙතනදී සිදුවන දේ සරලවම පැහැදිලි කරනවා නම් ආරම්භයේදී ඇමරිකානු ඩොලරයක් රත්රන් අවුන්ස මේ තරම් ප්‍රමාණයකට සමානයි කියලා ප්‍රකාශ කරනවා. ඒ සම්මුතිය ඇති වුණාට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයට අලුතින් ඩොලර් මුද්‍රණය කිරීමට අවශ්‍යයි නම් ඊට සමානව ඔවුන්ගේ රන් සංචිත වැඩි කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම යම් හේකින් ඔවුන්ගේ රන් සංචිත ප්‍රමාණය කිසියම් ආකාරයකට අඩු වුණොතින් ඊට අනුරූපව ඔවුන්ගේ ඩොලර් යම් කිසි ප්‍රමාණයක් විනාශ කිරීමත් අවශ්‍ය වෙනවා. මෙතනදී රන් සංචිත පැවතුනේ ඒ ඒ රටවල්වල මහ බැංකු යටතේයි. ඉතින් කාලයක් යද්දී මේ රජයන් තේරුම් ගත්තා ඔවුන්ගේ ළඟ තියෙන රත්රන් ප්‍රමාණයට වඩා වැඩියෙන් තවදුරටත් ඔවුන්ගේ මුදල් මුද්‍රණය කළා කියලා කිසිම කෙනෙක්ට ඔවුන්ට විරුද්ධව කිසිම පියවරක් ගැනීමට නොහැකි බව. රන් සම්මුතිය පැවතුණු කාලයේදී කිසියම් ඩොලරයක් මගින් කිසියම් රත්රන් ප්‍රමාණයක් නියෝජනය වුණා. ඒක නිසා මේ රන් වලට හිමි වෙලා තිබුණු වටිනාකමේ ස්ථාවරභාවය ඩොලරයටත් හිමි වුණා. නමුත් මේ රන් සම්මුතිය බිඳ දැම්මට පස්සේ ඩොලරයක් මගින් කිසිම දෙයක් නියෝජනය වෙන්නේ නැහැ. ඒකේ වටිනාකම තනිකරම තීරණය වෙන්නේ සමාජයේ ඒකට තියෙන පිළිගැනීම මතම විතරයි. මේක නිසා මේ රන් සම්මුතිය අවසන් වුණාට පස්සේ ඩොලරේ වටිනාකම ශීඝ්‍ර වශයෙන් අඩු වෙන පටන් ගත්තා. මේ විදිහට පවතින රන් සංචිත ප්‍රමාණය අභිමවා යමින් අලුතෙන් මුදල් මුද්‍රණය කිරීම ලෝකයේ හැම රටක්ම වගේ සිද්ධ කළා. ඒ වගේම රජයේ සංචිත විදියට රත්රන් සංචිත වලට අමතරව වෙනත් විදේශීය මුදල් ඒකකත් භාවිතා කළා. මේ විදියට ලෝ පුරා රටවල් රන් සම්මුතිය බිඳ දැමීමට හේතු වුණේ ලෝක යුද්ධ කාලයේදී ඒ යුද කටයුතු සඳහා ඔවුන්ට විශාල වශයෙන් මුදල් අවශ්‍ය වීම නිසායි. යුද කටයුතු වලට වියදම් කිරීමට වගේම ආර්ථික වර්ධනය දිගටම පවත්වා ගැනීම සඳහාත් රජයට විශාල වශයෙන් මුදල් අවශ්‍ය වුණා. මේක නිසා ඔවුන් රන් සම්මුතියෙන් බැහැර වෙලා ඔවුන්ට අවශ්‍ය පරිදි මුදල් මුද්‍රණය කිරීමේ යෙදුණා. මෙතනින් පස්සේ ගනුදෙනු වලදී මිනිසුන්ට භාවිතා කිරීමට සිද්ධ වුණේ ෆියට් මනි. එහෙම නැත්නම් රජය විසින් නිෂ්පාදනය කරලා දෙන මුදලුයි. නමුත් මේ මුදල් අර කලින් වගේ කිසියම් වටිනා ලෝහයක් හෝ වෙනත් කිසිම භෞතික දෙයක් නියෝජනය කරන මුදල් නෙවෙයි. ඒක නිසා මේ මුදල් වලට කිසිම නිසඟ වටිනාකමක් ඇත්තේ නැහැ. මේ මුදල් වලට කිසියම් වටිනාකමක් තියෙන්නේ රජයන් විසින් ඒ මුදල් වල වටිනාකම පාලනය කරන නිසා විතරයි. ඉතින් අද ලෝකයේ සෑම රටක්ම වගේ භාවිතා කරන්නේ මේ වගේ රාජ්‍ය මුදලුයි. ඔහොම නමුත් එදා මහ බැංකු වලට තිබුණු රන් සංචිත ප්‍රමාණයටත් වඩා විශාල රන් සංචිත ප්‍රමාණයක් මේ වෙනකොටත් බොහෝ රටවල් වල මහ බැංකු සතුව තියෙනවා. ඉතින් රත්රන් වල මිල වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම අනුව විශාල වශයෙන් ඉහළ පහළ යෑම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වේලාවල් වලදී මේ සංචිත වලින් රත්රන් නිදහස් කිරීම සහ නැවත ලබා ගැනීම ඒ රජයන් විසින් සිද්ධ කරනවා. මේ විදියට රාජ්‍ය මුදල් භාවිතා කිරීමේ ලොකුම අඩුපාඩුව වෙන්නේ ඒවා ඉතාමත්ම පහසුවෙන් නිෂ්පාදනය කිරීමට හැකිවීමයි. අතීතයේදී මුදල් විදියට භාවිතා වුණු සිප්පි කටු වටිනා ලෝහ සහ ගවයන්වත් මේ තරම් ඉක්මනින් නිෂ්පාදනය කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ ආකාරයේ පරණ මුදල් වල පවා සැපයුම වැඩි කර ගැනීම සඳහා විශාල වෙහෙස මහන්සියක් දැරීමට මිනිසුන්ට සිදු වුණා. ඉතින් අතීතයේ ඒ භාවිතා කරපු මුදල් වලට සාපේක්ෂව වර්තමානයේ රජයන් විසින් භාවිතා කරන මුදල් නිපද වීම අතිශයින්ම පහසුයි. මේ විදියට විශාල වශයෙන් පහසුවෙම මුදල් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා කියන්නේ ඒ මුදලේ වටිනාකමත් ඉතා විශාල වශයෙන් අඩු වෙනවා. ඉතින් සාමාන්‍ය
වන්නේ රජයක් මේ විදියට විශාල වශයෙන් මුදල් මුද්‍රණය කිරීම සඳහා පෙළඹෙන්නේ යුද්ධයකට මුහුණ දීම වගේ හදිසි අවස්ථාවකට ඒ රටට මුහුණ දීමට සිදු වුණොතින් විතරයි. හොඳ ස්ථාවර ආර්ථිකයක් පවතින රටවල පවා ඒ රටේ මුදල් සැපයුම වැඩි වෙන්නේ වසරකට 5% හෝ ඊට වඩා අඩු ප්‍රතිශතයකිනුයි. මේ විදියට මුදල් සැපයුම වසරකට 5%කින් වැඩි වුණොතින් වසර 15ක් ඇතුළත ඒ රටේ තියෙන මුදල් ප්‍රමාණය දෙගුණ වෙනවා. ඉතින් අධි උද්දමනය කියලා කියන්නේ මේ රජයේ මුදල් වලට ආවේනික ඉතා විනාශකාරී ආර්ථික තත්ත්වයක්. කොහොම නමුත් ලෝක ඉතිහාසයේ කවදාවත් රන් කාසි රිදී කාසි වගේ වටිනා ලෝහ භාවිතයේදීවත් එහෙම නැත්නම් මුදල් විදියට සිප්පි කටු ලුණු හෝ ගවයන් වගේ දේවල් භාවිතයේදීවත් අධි උද්දමනයක් ඇති වූ බවට කිසිම වාර්තාවක් නැහැ. ඒ වගේම රත්රන් රිදී වගේ දේවල් නියෝජනය වෙන ටෝකන් පතක් විදියට මුදල් මුද්‍රණය කරන රටවල් වලත් කවදාවත් අධි උද්දමනයක් ඇති වෙලා නැහැ. අධි උද්දමනයක් කියලා කියන්නේ කලින් මාසයට සාපේක්ෂව මේ මාසයේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් 50%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යෑමයි. ඉතින් මෙන්න මේක රාජ්‍ය මුදල් වල තියෙන විශාලම ගැටලුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. මේකට විසඳුමක් විදියට තමයි ඩිජිටල් කරන්සි කරලියට ආවේ. ඩිජිටල් කරන්සි කරලියට එන්න කලින් සමාජයේ මුදල් ගනුදෙනු සිද්ධ වුණේ ප්‍රධාන ආකාර දෙකකටයි. එකක් තමයි භෞතික මුදල් වලින් සිද්ධ වුණු ගනුදෙනු. මෙතනදී ගණුම්කරුවා සහ විකුණුම්කරුවා භෞතිකව පෙනී ඉන්නවා. ඔවුන් අතර ගනුදෙනුව නෝට්ටු සහ කාසි භාවිතයෙන් සිද්ධ වෙනවා. නමුත් අන්තර්ජාලයේ පැමිණීම සමග අපිට දුරස්ථ ගනුදෙනුකරුවන් සමග ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය මතුණා. ඒකට විසඳුමක් විදියට PayPal, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් වගේ දේවල් අපි භාවිතා කළා. මේ වගේ ගනුදෙනුවලදී අපේ ගනුදෙනුව සිදුවෙන්නේ තෙවෙනි පාර්ශවයක් හරහායි. ඒක නිසා මෙතනදී අපේ මුදල් සොරා ගැනීමකට ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වංචාවලට හසු වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ තාක්ෂණික දෝෂ නිසා කරදරේ වැටෙන්නත් පුළුවන්. මේ වගේ දේවල් වලට එරෙහිව ක්‍රියාත්මක වීමට විශාල මුදලක් අවශ්‍ය වෙන නිසා තුන්වෙනි පාර්ශවයේ විසින් සියලුම ගනුදෙනු වලින් සැලකිය යුතු මුදලක් ගාස්තු වශයෙන් ණය කරනවා. ඒ වගේම හැකිතරම් සොරකම් කිරීම සහ වංචා වලින් ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා මේ ගනුදෙනුව සිදුවන කාලය සැලකිය යුතු තරමේ දීර්ඝ කිරීමට ඔවුන්ට සිද්ධ වුණා. මේ ගැටලු වලට පිළියමක් සෙවීම සඳහා ප්‍රෝග්‍රෑමර්ස්ලා අවුරුදු ගණනාවක් පරීක්ෂණ සිදු කළා. ඒ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදියට මේ විදියට තුන්වෙනි පාර්ශවයක් නැතුව අපිට ගනුදෙනු සිද්ධ කර ගැනීම සඳහා හොඳම විසඳුමක් විදියට බිට්කොයින් නිර්මාණය වුණා. බිට්කොයින් කියලා කියන්නේ ඩිසෙන්ට්‍රලයිස් ඕපන් සෝස් ඩිජිටල් කරන්සි එකක්. මේ හරහා තුන්වෙනි පාර්ශවයක මැදිහත් වීමකින් තොරව ගනුදෙනු සිදු කිරීමේ හැකියාව ලැබෙනවා. 2009 දී සතෝෂි නකමොටෝ කියන තමන්ගේ අනන්‍යතාවය සංගවාගත් පුජ්ජලෙක් විසින් තමයි මේ විදියට බිට්කොයින් නිර්මාණය කළේ. බිට්කොයින් හරහා සිදුවන සියලුම ගනුදෙනු පබ්ලික් ලෙජර් එකක සටහන් වෙනවා. මේ පබ්ලික් ලෙජර් එකට තමයි අපි බ්ලොක්චේන් එකක් කියලා කියන්නේ. ඉතින් මේ බ්ලොක්චේන් එකක් කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගැනීමට නම් ඩිස්ට්‍රිබියුටර් ලෙජර් එකක් කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගත යුතු වෙනවා. උදාහරණයක් විදියට හිතන්නකෝ බිට්කොයින් හරහා සිදුවන සියලුම ගනුදෙනු Excel spreadsheet එකක සටහන් කරගන්නවා කියලා. ඉතින් මේ Excel sheet එක මගේ ළඟ වගේම තවත් බොහෝ දෙනෙක් ළඟත් තියෙනවා. මගේ ළඟ තියෙන Excel sheet එක අප්ඩේට් කරන හැම වෙලාවෙම අනිත් අයගේ ළඟ තියෙන Excel sheet පවා ඔටෝ අප්ඩේට් වෙනවා. මේ විදියට ගනුදෙනු තොරතුරු සටහන් වෙලා තියෙන කොපීස් දහස් ගණනක් ලෝකෙ පුරා තියෙනවා. කොහොම නමුත් මට මේ මගේ ළඟ තියෙන කොපි එක අප්ඩේට් කිරීම සඳහා අනෙකුත් කොපීස් තියෙන සියලු දෙනාගෙන්ම ඒ සඳහා අවසර ලබා ගත යුතු වෙනවා. මේකට අපි කියනවා ඩිසෙන්ට්‍රලයිස් කන්ට්‍රෝල් එකක් කියලා. මෙතනදී ඒ කොපීස් තියෙන හැම දෙනාටම තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා යාන්ත්‍රණයක් තියෙනවා. ඉතින් ඔවුන් සියලු දෙනාගේම එකඟතාවය මත මේ තොරතුරු අප්ඩේට් කරගන්න පුළුවන්. මේ වැඩේ පාලනය කරන්නේ තනි පුජ්‍යලයෙක් හෝ ආයතනයක් නෙවෙයි. මේ සඳහා සහභාගී වෙලා ඉන විශාල කණ්ඩායමක් මගිනුයි. මේක නිසා තනි පුජ්‍යලයෙකුගේ අවශ්‍යතාවය මත මේ දත්ත වෙනස් කිරීමේ හෝ විනාශ කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි මේ කණ්ඩායමේ ඉන්න එක පුජ්‍යලයෙකුගේ හිසට තුවක්කුවක් තියලා මේ දත්ත අප්ඩේට් කරන්න කියලා කිව්වත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔහුගේ තනි තීරණයට ඒ විදියට අප්ඩේට් කරන්නත් හැකියාවක් නැහැ. මොකද ඒ සඳහා අති බහුතරයකගේ කැමැත්ත අවශ්‍ය වෙනවා. මේ විදියට මේ අප්ඩේට් කිරීම කාලය සමග දිගින් දිගටම සිදුවීම අපි බ්ලොක්චේන් එකක් විදියට හඳුන්වනවා. මේ හැම බ්ලොක් එකකම ගනුදෙනු තොරතුරු තියෙනවා. ඉතින් කවුරු හරි අලුතෙන් කෙනෙක් මේ පියර් ටු පියර් නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙනව නම් ඔහුට පසුගිය ගනුදෙනු තොරතුරු සඳහන් වෙලා තියෙන සම්පූර්ණ බ්ලොක්චේන් එකේ පිටපතක් හම්බ වෙනවා. මේ බ්ලොක්චේන් එකේ කොපි එකට නෝඩ් එකක් කියලා කියනවා. ඉතින් අපිට මේ බ්ලොක්චේන් එකට අලුත් බ්ලොක් එකක් එකතු කිරීමට අවශ්‍ය වුණා කියලා හිතන්නකෝ. එහෙම අලුතෙන් බ්ලොක් එකක් එකතු කර ගැනීම සඳහා මේ පියර් ටු පියර් නෙට්වර්ක් එකේ ඉන්න අනෙකුත් සමාජිකයන්ගේ ඡන්දය ඒ සඳහා ලබා ගැනීමට සිද්ධ වෙනවා. ඒ විදියට අනුමැතිය ලබා ගත්තට පස්සේ මේ බ්ලොක්චේන් එකට අලුතින් බ්ලොක් එකක් එකතු කරන්න පුළුවන්. මේ විදියට එකතු කරන බ්ලොක් එක අනිත් අයගේ ළඟ තියෙන කොපි වලටත් එකතු වෙනවා. ඉතින් බිට්කොයින් වලදී නම් මේ අලුතින් එකතු කරන බ්ලොක් එකේ සඳහන් වෙන්නේ ගනුදෙනු තොරතුරුයි. බිට්කොයින් වලින් ගනුදෙනු කිරීමේදී ඒ ගනුදෙනු වල නිර්වද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා තුන්වෙනි පාර්ශවයක් මැදිහත් වෙන්නේ නැහෙනි. ඉතින් මේ බ්ලොක්චේන් එකේ කොපි එකක් එහෙම නැත්නම් නෝඩ් එකක් ළඟ තියෙන අය සෑම මිනිත්තු 10කට වරක්ම බ්ලොක්චේන් එකට අලුතින් එකතු වෙන බ්ලොක් එකක් නිර්මාණය කිරීම සඳහා
තරගවදිනවා මේ සඳහා ඔවුන්ට බොහොම සංකීර්ණ ගණිත ගැටලු විසඳීමට සිද්ධ වෙනවා ඒ සඳහා ඔවුන්ට හොඳ ප්‍රොසෙසින් පව එකක් තියෙන පරිගණක අවශ්‍ය වෙනවා ඉතින් මේ ගණිත ගැටලු විසඳීම ඊට අපහසු වුණත් ඒකෙන් ලැබෙන උත්තරය නිවැරදි බව තහවුරු කරගන්න එහෙම නැත්නම් වෙරිෆයි කරගන්න බොහොම පහසුවෙන්ම පුළුවන් මේකට තමයි අපි proof of work කියලා කියන්නේ ඉතින් මේ blockchain එකේ කොපියක් ළඟ තියෙන කෙනේ proof of work පෙන්වුවොතින් එහෙම නැත්නම් මේ අමාරු ගණිත ගැටලුවක් විසඳලා පෙන්වුවොතින් අනෙත් සමාජිකයා මේ පිළිතුර හරිද වැරදිද කියන එක පිළිබඳව ඡන්දය ලබා දෙනවා. ඉතින් මේ සමාජිකයන් වැඩි දෙනෙක් මේ පිළිතුර නිවැරදි කියලා පිළිගත්තොතින් ඔහුට මේ අලුත් બ્લોක් එක બ્લોක්චේන් එකට එකතු කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ විදිහට තමයි Bitcoin બ્લોක්චේන් එකේ voting system එක එහෙම නැත්නම් ඡන්දය ලබා දෙන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ අමාරු ගණිත ගැටලුව විසඳලා අලුත් બ્લોක් එකේ තියෙන සියලුම ගණදෙනු නිවැරදි ගණදෙනු බවට තහවුරු කරනවට මේ පුජ්‍යලයට කරන ප්‍රදානයක් විදිහට අලුතින් Bitcoin ලබා දීම සිද්ධ කරනවා. මේකට තමයි අපි Bitcoin mining කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අමාරු ගණිත ගැටලු විසඳන මේ පුජ්‍යලයන්ට අපි Bitcoin miners ලා කියලා කියනවා. Bitcoin වල මිල වැඩි වෙද්දි Bitcoin mine කිරීමට තියෙන නැඹුරුවත් වැඩි වෙනවා. අන්න එතකොට මේ විසඳීමට තියෙන ගණිත ගැටලු වල සංකීර්ණතාවය තව තවත් වැඩි වෙනවා. ඉතින් සෑම මිනිත්තු 10කටම සැරයක් අලුතින් બ્લોක් එකක් එකතු වෙන නිසා මේ සංකීර්ණ ගණිත ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වෙන කම්පියුටර් ප්‍රොසෙසින් පවර් එක තව තවත් වැඩි වෙනවා. මේක නිසා Bitcoin වල මිල ඉහළ යද්දි Bitcoin mining වලට වැඩිපුර නැඹුරු වුණා කියලා Bitcoin නිෂ්පාදන වේගය වැඩි වෙන්නේ නැහැ. මොකද එතකොට Bitcoin mine කිරීමේ අපහසුතාවය තව තවත් වැඩි වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රොසෙසින් පවර් එක තව තවත් වැඩි වෙනවා. ඒ හරහා මේ network එකේ ආරක්ෂාව තව දුරටත් වැඩි වෙනවා. Bitcoin නිර්මාණය කරලා පළවෙනි අවුරුදු 4 ඇතුළත මේ විදියට අලුතින් બ્લોක් එකක් blockchain එකට එකතු කිරීම සඳහා තෑග්ග විදියට Bitcoin 50ක් ලැබුණා. ඊළඟ අවුරුදු 4දී මේ ලැබුණු reward එක භාගයකින් අඩු වුණා. ඒ කියන්නේ Bitcoin 25ක් තමයි ලැබුණේ. මේ විදියට අවුරුදු 4න් 4ට මේ ලැබෙන reward එක භාගයකින් අඩු වුණා. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් Bitcoin mining කරන එක කොයිතරම් අමාරු දෙයක්ද කියලා. අතීතයේදී භාවිතා වුණු රත්රන්, රිදි, ඒ වගේම මුහුදු සිප්පි කටු වගේ දේවල් වලත් මිල ඉහළ යද්දී මිනිසුන් ඒ දේවල් වැඩි වැඩියෙන් කැණීම සඳහා යොමු වුණා. ඒකෙන් ඒ දේවල් නිෂ්පාදනය වෙන වේගය වැඩි වෙලා අන්තිමට stock to flow ratio එක අඩු වුණා. නමුත් මේ විදියට Bitcoin mining කරන එක gold mining වලටත් වඩා අමාරුයි. ගණිත ගැටලු කොයිතරම් සංකීර්ණ වුණත් අලුතෙන් બ્લોක් එකක් blockchain එකට එකතු කිරීමට ගතවන කාලය විනාඩි 10ක් විතරයි. ඒක නිසා ගණිත ගැටලු සංකීර්ණ වෙද්දී මේ සඳහා අවශ්‍ය වෙන computer processing power එක සෑහෙන වැඩි වෙනවා. ඉතින් අපි හිතමුකෝ මේ විදියට blockchain එකේ කොපිය එකක් තමාගේ ළඟ තියෙන කෙනෙක් ව්‍යාජ ගණදෙනු තොරතුරු මේකට ඇතුළත් කරන්න හදනවා කියලා. ඉතින් එහෙම කළා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද අනෙක් සමාජිකයන් විසින් මේක වැරදි තොරතුරක් බව හඳුනාගෙන ඒක ප්‍රතික්ෂේප කරලා දානවා. ඒක නිසා ඔවුන්ට Bitcoin mining වලට තෑග්ගක් විදියට ලැබෙන Bitcoin ටික ලැබෙන්නේ නැහැ. ඒක තනිකරම තමාගේ කාලය වගේම තමාගේ පරිගණකවල processing power එක නිකරුණේ නාස්ති කිරීමක් වෙනවා. ඉතින් අපි හිතමුකෝ මේ අලුත් બ્લોක් එකට ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම සඳහා මේ ඉන්න සමාජිකයන්ගෙන් බහුතරයකගේ කැමැත්ත ලබා ගත්තා කියලා. මේ විදියට සමාජිකයන් බහුතරයක් දෙනා එකතු වෙලා කුමන්ත්‍රණයක් මගින් මේ විදියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරලා ඒ මගින් තමන්ගේ ළඟ තියෙන Bitcoin ප්‍රමාණය වැඩි කරගත්තත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද එතකොට මිනිසුන්ට මේ Bitcoin පිළිබඳව තියෙන විශ්වාසය නැති වෙලා ඉහරහා Bitcoin වලට තියෙන ඉල්ලුමත් සම්පූර්ණයෙන්ම නැති වෙලා Bitcoin කියලා කියන්නේ කිසිම වටිනාකමක් නැති දෙයක් බවට පත් වෙනවා. ඒක නිසා අර විදියට කුමන්ත්‍රණයට සම්බන්ධ වෙලා බොහොම වංචාකාරී විදියට තමාගේ Bitcoin ප්‍රමාණය වැඩි කරගත්ත සමාජිකයන්ට ඒකෙන් කිසිම වාසියක් ලැබෙන්නේ නැහැ. මොකද උන් එහෙම වංචාකාරී විදියට වැඩි කරගත්ත Bitcoin වල වගේම තමන්ගේ ළඟ ඊට කලින් තිබුණු Bitcoin වල කිසිම වටිනාකමක් නැති වෙලා යනවා. Bitcoin කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම විමත්ගත cryptocurrency එකක් නිසා මේ ජාලයට සම්බන්ධ වෙලා ඉන්න කිසිම සමාජිකයෙක්ට සුවිශේෂීත්වයක් ලැබෙන්නේ නැහැ. මේක නිසා Bitcoin නිර්මාණය කරපු සතෝෂි නකමුටෝ කියන්නේ කවුද කියන එක අපි නොදැන හිටියත් ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. Bitcoin mining කිරීම එන්න එන්නම අමාරු වෙන නිසා සියලුම Bitcoin ටික මයින් කරලා ඉවර කරන්න වසර 2140 වෙනකන් අපිට බලාගෙන ඉඳීමට සිද්ධ වෙනවා. ඒ විදියට Bitcoin ටික ඔක්කොම මයින් කරලා ඉවර කළත් එතන උපරිම තියෙන්නේ Bitcoin මිලියන 21ක් විතරයි. අපි කොයිතරම් මයින් කළත් Bitcoin මිලියන 21කට වඩා මයින් කිරීමට හැකියාවක් නැහැ. කොහොමුණත් අපිට මේ එක Bitcoin එකක් කුඩා කොටස් මිලියන 100කට වෙන් කිරීමට හැකියාව තියෙනවා. මේ Bitcoin වල එක් කුඩා කොටසක් අපි සතෝෂි එකක් විදියට හඳුන්වනවා. මේක නිසා අපිට රුපියල් 5000ක් 1000 කොළවලට 100 කොළවලට කඩන්න පුළුවන් වගේ මේ Bitcoin එක කුඩා කුඩා කොටස් වලට කඩන්න පුළුවන් නිසා ඒක ගණදෙනු වලදී ලොකු පහසුවක් වෙනවා. ඒ වගේම Bitcoin කියලා කියන්නේ භෞතික දෙයක් නොවන නිසා ඒකට කිසිම බරක් නැහැ. කිසිම විශාලත්වයකුත් නැහැ. මේක නිසා රන් කාසි වගේ තැනින් තැනට ගෙන යාමේ කිසිම අපහසුතාවයක් මතු වෙන්නේ නැහැ. ඒ වගේම සදා කාලයටම තියෙන්න පුළුවන් උපරිම Bitcoin ප්‍රමාණය මිලියන 21ක් නිසා රාජ්‍ය මුදල් වගේ ඉක්මනටම උද්දමනයට අධි උද්දමනයට ලක් වෙලා මේකේ
වටිනාකම අඩු වෙන්නේත් නැහැ. අපේක්ෂා කරන විදියට ඉදිරි වසර 25 ඇතුළත බිට්කොයින් ප්‍රමාණය 127 කින් පමණ වැඩි වෙනවා. ඒ අතරදී ලෝකයේ තියෙන රත්රන් ප්‍රමාණය 152 කින් පමණ වැඩි වෙනවා. ජපන් යෙන් ප්‍රමාණය 164 කින් පමණ වැඩි වෙනවා. ස්විස් ෆ්‍රැන්ක් ප්‍රමාණය 169 කින් පමණ වැඩි වෙනවා. ඇමරිකානු ඩොලර් ප්‍රමාණය 272 කින් පමණ වැඩි වෙනවා. යුරෝ ප්‍රමාණය 286 කින් පමණ වැඩි වෙනවා. ඒ වගේම බ්‍රිටිෂ් පවුන්ඩ් ප්‍රමාණයත් ඉදිරි වසර 25 ඇතුළත 1429 කින් වැඩි වෙනවා. ඒක නිසා මේ සඳහන් කරපු මුදල් අතරින් අඩුවෙන්ම වර්ධනය වෙන්නේ බිට්කොයින් නිසා කාලයත් සමග වටිනාකම අඩුවීමේ අවම අවදානමක් තියෙන්නේ බිට්කොයින් වලටයි. ඉතින් දැන් අපි බලමු අනෙක් ක්‍රිප්ටෝකරන්සි අතරින් බිට්කොයින් මේතරම් ජනප්‍රිය වීමට හේතුණු ප්‍රධානම කාරණා මොනවද කියලා. දැනටමත් දන්න විදියට බිට්කොයින් අලුතින් නිර්මාණය කිරීම එහෙම නැත්නම් බිට්කොයින් මයිනින් කිරීම කියලා කියන්නේ ඉතාමත්ම අපහසු කටයුත්තක්. ඒක නිසා අලුතින් වෙළඳපළට එන කෙනෙක්ට බිට්කොයින් ලබා ගැනීමට තියෙන පහසුම ක්‍රමය වෙන්නේ දැනටමත් බිට්කොයින් ළඟ තබාගෙන තියෙන කෙනෙක්ගෙන් ඒ දේවල් මිලදී ගැනීමයි. ඉතින් බිට්කොයින් වලට තියෙන ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ඉතාමත්ම හෙමින් වර්ධනය වෙන නිසා ඒකේ ප්‍රතිඵලයක් විදියට බිට්කොයින් වල මිලත් සීග්‍රෙන් ඉහළට යනවා. අන්න ඒ හේතුව නිසා තමයි 2009 ඉඳන් මේ දක්වා බිට්කොයින් අතිවිශාල වර්ධනයක් පෙන්නුම් කරලා තියෙන්නේ. අනිකුත් මුදල් වර්ග වගේ නෙමේ බිට්කොයින් ඉල්ලුමට අනුව සැපයුම වෙනස් වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඉල්ලුම වෙනස් වීම අනුව බිට්කොයින් වල මිල ගණන් තමයි වෙනස් වෙන්නේ. ඉතින් බිට්කොයින් වල ආරම්භයේදී බිට්කොයින් කියන්නේ මොකක්ද කියලා මිනිස්සු හරියට හඳුනා නොගත්ත නිසා බිට්කොයින් වල මිල සීග්‍රෙන් ඉහළ පහළ යන්න පුළුවන්. නමුත් කාලය සමග බිට්කොයින් කියන්නේ මොකක්ද කියන එක මිනිස්සු හරියට තේරුම් ගනිද්දී මේ බිට්කොයින් වල මිල සෑහෙන ස්ථාවර වෙන්න ගන්නවා. ඒ සඳහා මිනිස්සු බිට්කොයින් මුදල් වියදම් කිරීම සඳහා මාධ්‍යයක් විදියට පමණක් යොදා ගන්නව වෙනුවට තමාගේ ධනය ගබඩා කරලා තබා ගන්නා මාධ්‍යයක් විදියට භාවිතා කළ යුතු වෙනවා. මේ විදියට මිනිස්සු බොහෝ දෙනා තමාගේ ළඟ තියෙන බිට්කොයින් අලෙවි කිරීමට මැලි වෙද්දී ඒවා තවදුරටත් තමාගේ ළඟ තබා ගැනීමට පෙළඹෙද්දී බිට්කොයින් වල මිල විචලනය සෑහෙන අඩු වෙන්න ගන්නව වගේම කාලය සමග ඒකේ වටිනාකම වැඩි වීමත් ආරම්භ වෙනවා. දැනට රත්රන් වල මිල කාලය සමග සෙමින් සෙමින් වැඩි වෙනව වගේ ඒ විදියට ස්ථාවර වුණාට පස්සේ බිට්කොයින් වල මිලත් කාලය සමග සෙමින් සෙමින් වර්ධනය වෙවි. නමුත් අපිට දැන් දකින්න පුළුවන් වගේ බිට්කොයින් වල මිල ඉතා විශාල වශයෙන් විචලනය නොවේවි. ඉතින් මේ වෙද්දී බිට්කොයින් විතරක් නෙවෙයි වෙළඳපොලේ ඕනතරම් ක්‍රිප්ටෝකරන්සි තියෙනවා. බිට්කොයින් වලට වගේ නෙමෙයි ඒ ක්‍රිප්ටෝකරන්සි වලට මැනේජ්මන්ට් ටීම් එකක් ඉන්නවා. ඒ වගේම ඔවුන්ට ඩෙවලොප්මන්ට් ටීම් එකක් ඉන්නවා, මාකටින් ටීම් එකක් ඉන්නවා. ඉතින් ඔවුන්ට ඒ ක්‍රිප්ටෝකරන්සි වලට අතිවිශාල බලපෑමක් කිරීමේ හැකියාව තියෙනවා. සරලවම කියනවා නම් ඒ ක්‍රිප්ටෝකරන්සි වලට තුන්වෙනි පාර්ශවයේ විශාල බලපෑමක් තියෙනවා. ඒක නිසා ඔවුන්ට ඒ ක්‍රිප්ටෝකරන්සි එක නිර්මාණය කරන්න පුළුවන් වගේම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැමීමේ හැකියාවක් තියෙනවා. නමුත් බිට්කොයින් වල නිර්මාතෘවරයාටවත් බිට්කොයින් විනාශ කිරීමේ හැකියාවක් නැහැ. මේ හේතුව නිසා අනෙක් ක්‍රිප්ටෝ කරන්සි වලට සාපේක්ෂව බිට්කොයින් වල ස්ථාවරභාවය ඉතාමත්ම වැඩි. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ සිදිරටත් බලන්න කැමති නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා.